අයිවන් අද තමයි දරුවා ගැන අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ජේෂ්ඨ හෙද නිලධාරණයක් විදිහට කටයුතු කරලා මේ වෙනකොට මෞඛ්‍ය උපදේශිකාවක් විදිහට ඔබේ දරුවන්ගේ උපදේශිකාව විදිහට කටයුතු කරන අමරා කුමාරී හාමිට අදත් අප ආරාධනා කළා. අයිවන් ඔබතුමියට. අයිවන්. ඔබතුමියට මේ ඉක්මනින්ම ආරාධනා කරන්න හේතුනේ පෙරවැඩසටහනේදී මම ඔබට කිව්වා ඔබට තිබෙන දරුවන් සම්බන්ධව තිබෙන ගැටලු යොමු කරන්න කියලා. අපේ දේජය ටීවී Facebook page එක හරහාත් YouTube නාලිකාව හරහාත් අපිට බොහෝ ප්‍රශ්න යොමු කරලා තිබුණා. ප්‍රශ්න යොමු කරපු පිරිස අතරේදී බොහෝ දෙනෙකු අපිට යොමු කරලා තිබුණා මේ අලුතෙන් නිපදිච්ච දරුවා සතියක් විතර යනකම් අපිට තේරෙන්නේ නැහැ අපි මුල් මද්දකේම තියෙන විවිධාකාර රෝග ඇති වෙනවානේ. උණ එනවා කියලා තිබුණා, ඉක්ක වැටෙනවා කියලා තිබුණා, සමය පැහැය වෙනස් වෙනවා, විවිධාකාරයේ දේවල් අපිට යොමු කරලා තිබුණා. ඒ නිසා ඔන්න ඔබට විසඳුම් ලබා දෙන්න සූදානම් වෙන්නේ. ඇත්තටම මේ දරුවා ඉපදිලා පළමු සතිය ඇතුළත මෙච්චර ප්‍රශ්න තියෙනවද? ඇත්තටම දරණජේ පුතා ප්‍රශ්න කියලා මම නම් ඒ අර්ථකථනය කරන්න කැමති නැහැ. රෝග කියලා අර්ථකථනය කරන්න කැමතිත් නැහැ. හැබැයි ගැටළු වශයෙන් අපිට දකින්න පුළුවන් කියලා පේනවා. මොකද ඒකට හේතුව මේ ගැටළු කියන තත්වය ඉන්නේ මේ අම්මත් දරුවට ආගන්තුකයි, මේ දරුවත් අම්මට ආගන්තුකයි. එතකොට අම්මගේ දැනුම අම්මා ආරම්භ කරන්නේ දරුවා ලැබුණාට පස්සේ. අම්මා මේ දරුවා අඳුරගන්න උත්සාහ කරන දරුවා ලැබුණාට පස්සේ. ඒතර මේක අලුත්ම අත්දැකීමක් මවකට. විශේෂයෙන් පළමු දරුවාගේ ප්‍රසූතිය අම්මලට. අපි ඒකින්ද එක පිළිගන්න ඕන මේක ගැටළු ඇති කරගන්නම තත්ත්වයක්. නිසා මම කෙටියෙන් සඳහන් කරනවා නම් පළමු සතිය විතර ඇතුළත මවුරුන්ට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙනවා. බොහෝ විට ඒවා මානසිකයි, බොහෝ විට ඇත්තරම ශාරීරිකව දරුවාගේ වෙනස්යෙන් තේරුම් ගන්න සිද්ධ වෙනවා. අපි කතා කරමු එකින් එක. දැන් අපි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මවුරුන්ට. දැන් මවුරුට BCG එන්නත දෙනවා. ඊළා රෝලෙන් පිට කරනකොට ඇත්තටම BCG එන්නතට කිසිම කෙනෙක් උණ ගැනෙනවා කියලා වන්නේ නැහැ. එහෙම කියන්නේ උණ ගැනෙන තත්ත්වයක් බොහෝ දුරට නැති නිසා. නමුත් හැබැයි ගෙදරගෙන ආවම දරුවන් රෝහලේ හිටිය තත්ත්වයටත් වැඩිය මේ විහෙසටපත් වෙලා පීඩාවටපත් වෙලා දරුවන් කෑ ගහනවා. මවුරු බොහෝ විට කියනවා එළි වෙනකන් ළමයි කෑ ගැහුවයි කියලා, ඇඬුවයි කියලා. ඉතින් මම විශ්වාස කරනවා මෙන්න මේ විදිහට වෙනවා. BCG එන්නත් කියන්නේ ඇත්තම මදක් ජීවියේ කඩපණ කරන ලද්ද BCG එකක් තමයි මේ දරුවට ඇතුළු කරන්නේ. මේ දරුවගේ ඇඟ සිරුර තුළ මේක යම්කිසි ක්‍රියාකාරීත්වයක් ඇති කරනවා. එතකොට යම්කිසි ප්‍රතිදේහ මට්ටමක් මේ දරුවගේ ඇඟ ඇතුළේ ඇති වෙනවා. ඒ කාර්යභාරය සිදුවන අතරතුර දරුවකට මේ මද උණගතියක් මේ දරුවට ඇති වෙනවා. ඒක පිටර පේන්නේ නැහැ. නමුත් මද උණුසුම් ගතියක් ඇති වෙනවා. යම්කිසි බබා පීඩාවකට පත්වීමක් ඇති වෙනවා. නමුත් හැබැයි උණක් විදිහට අම්ම කෙනෙකුට පිටට පේන්න තරම් සිද්ධ වෙන්නේ BCG නිසාම නොවේ. මොකද දරුවෙකුට කිරිපෙවීමත් ඒ සම්බන්ධයෙන් සාධාරණ විදිහට ආරම්භ වෙලා තියෙන්න ඕන. මොකද කිරිපෙවීම කියන්නේ වතුරත් එක්ක ග්ලූකෝස් දරුවට පෙවීම කියන එක. එතෙන්දී මේ දරුවට මේ දරුවා සජලනය කරලා දෙනවා මේ මවුකිරිවල තියෙන වතුර කොටසෙන්. සජලනය වීමේදී මේ උණ කියන එක එන්නේ නැහැ. සජලනය වීම නිසා ඒකනේ එක සිසිල්ව පවත්වා ගැනීමට පෙවෙන කිරි උදව් වෙනවා. ඒකම දරුවට මුත්‍රා පිටවීම සිදු වෙනවා. ඒකම මල පහ පිටවීම සිදු වෙනවා. ඒ හරහා මේ දරුවා අර පීඩාවෙන් මුදවනවා. ඒක නිසා දරුවෙකුට උණක් කියලා සාමාන්‍යයෙන් මට මව්වරු දුරකතරෙන් කතා කරලා තියෙනවා දරුවට 100% උණ තියෙනවා. 100.5% උණ තියෙනවා. පළවෙනි පැය 24 පස්සේ. ඔව් තියෙන්න පුළුවන්. ඒ තියෙන්න හේතුව දරුවට රෝගයක් හැදීගෙන එනව නෙවෙයි, දරුවා අවශ්‍ය තරමට දරුවට කිරි පෙවිලා නැති නිසා. ඒ කියන්නේ දරුවට අවශ්‍ය තරමට දරුවට කිරි සජලනය වෙලා නැති නිසා. ඒක නිසා මවුරු අපේ වෙලාවට කියනවා බෙස්ට් එකෙන් කිරි දෙන්න, කියන්නේ තමන්ගේ පියවරුලින් කිරි දෙන්න, තමන්ට තියෙන තමන්ට යම්කිසි අඩුපාඩුවක් දැනෙනවා නම් කිරි පෙවෙන්න පිළිබඳව තමන්ට පුළුවන් දොබලා හැන්දෙන් හරි කෝප්පෙන් හරි දරුවට පවන්න. ඒක නිසා අපි ඒ වගේ අවස්ථාවක එක මගහැරව ගන්න ඒ වගේ දේවල් යෝජනා කරනවා. මොකක් කළාවට ඒ වගේ ඇති හොඳ ප්‍රමාණවත් දරුවෙක් සජලනය කිරීමේ මේ පැන නගින පීඩාව, පැන නගින උණ කියන ගතිය සමනය කරගන්න. හරි, දැන් ඔය උණ එක කාරණයක්නේ. ඊළඟට අපිට අහලා තිබුණා ඉක්කාව සම්බන්ධ වෙනවා. හරි, බොහොම හොඳයි. ඉක්කාව කියන එක ඇත්තටම දෙමව්පියෝ පවුලක් විදිහටම බය වෙනවා. ඇයි ඉක්ක ගහන්නේ? ඉක්ක ගහනකොට දරුවා මේට කිරි දෙන්න ඕන නැද්ද? මේ දරුවා පිපාසෙත් නැති ඉක්ක ගහන්නේ කියලා මුගක් අය වැඩිහිටියන්ට තියෙන ඉක්කාවෙන්ම අර දරුවගේ ඉක්කාව මනින්න යනවා. එතන තමයි මෙතන පැටලෙන්නේ. ඒක මම ඔබට විස්තර කරහම තේරුම් යයි.
ඇත්තටම ඒක නෙමෙයි වෙන්නේ. මේ ඉක්කාව කියන එක සිද්ධ වෙන්නේ ශරීරයේ ඇතුළත තියෙන ස්වයංක්‍රියාකාරීත්වයක්. ඒ කියන්නේ මේ දරුවට තියෙනවානේ දරංජේ පුතා ආමාශය. මේ ආමාශය ඇවිල්ලා ඊට කුඩා මේ අපි හිතමු මෙහෙම හුලං අරපු පුංචි බැලුම් බෝලයක් වගේ. ඒ කියන්නේ ඊට කුඩා රබර් පටලමය ඇදෙන සුළු ස්වභාවකින් යුක්ත ඊට කුඩා මිදිගෙඩියක ප්‍රමාණයක් තමයි මේක තියෙන්නේ. එතන දරුවට කිරි පෙවෙනකොට මේ පෙවෙන ප්‍රමාණයට අනුව අර ආමාශය ඇදීමකට ලක් වෙනවා. ඒ ඇදීම සිද්ධ වෙන්නේ රිද්මයානුකූලව. ඒ කියන්නේ මේ රිද්මයානුකූලව තමයි කැදෙන්නේ. ඒ ඇදීමට උදව් කරනවා මහා ප්‍රාචීර පේශිය. මහා ප්‍රාචීර පේශිය ආමාශයට ඉහළින් තියෙන්නේ. මහා ප්‍රාචීර පේශිය මේ ඉහළට රිද්මයානුකූල එසවීමෙන් අර ආමාශයට ඉඩ දෙනවා මේ ආමාශය විශාල කර ගැනීම සඳහා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම මම දකින්න මේ දරුවා ගෙන ආපු ආශිර්වාදයක් මේක. මොකද දරුවට අපිට වැඩියෙන් කිරි දෙන්නත් ඕනේ, වැඩියෙන් කිරි බොන්නත් ඕන. ඉතින් ඒ දෙකම සරිලන්න නම් අපි නොදන්න අවයවයක විශාලත්වය යම් කිසි තරමකට යන්න ඕනේ. එහෙම ඒක යා සබහා ධර්මයෙන්ම අරගෙන ආපු දෙයක්. ඒ නිසා කිසිම අම්ම කෙනෙක් දරුවෙක් ඉක්ක ගහන්නට බිය වෙන්න ඕනේ නැහැ. ඉක්ක ගහන්නේ ඒ නිසයි දරුවගේ ආමාශය. මේ ආමාශය මේ කුඩා මිදිකෙඩියක් වගේ ආමාශය කිමෙන් ක්‍රමේ ක්‍රමක්‍රමයෙන් ඇදීමකට ලක්ව මාසයක් විතර යනකොට දරුවගේ ආමාශය මේ කුඩා විතර ගෙඩියක ප්‍රමාණයකට ලොකු වෙනවා. ඉතින් අන්නේ ඒ ක්‍රම ඒ ගමන යන්න තමයි මේ දරුවා ඉක්ක ගහන්නේ. ඒ නිසා ඉක්කාවක් ගන්න දරුවෙකුට කිසිම වෙලාවක බෙහෙත් දෙන්න එපා, කිරි දෙන්න එපා. අවශ්‍ය නැහැ. දරුවාට විනාඩි 10ක් 12ක් විතර නිකන් සංසුන්ව තැබීමෙන් පමණක් දරුවා මේ ඉක්කාව නතර කර ගන්නවා. හරි, ඊළඟට මේ ටික දවසක් යනකොට පාට වෙනස් වෙන්න ගන්නවනේ. එක එක රතු පහට වෙනවා, විවිධාකාරේ පාටවල් වෙනවනේ. ඇයි? හරි. හැබැයි මුලින්ම හැම දරුවෙකම තද රතු පාටයි. ඉපදුන ගමන්ම අද රතු පාට. ඉන් පස්සේ පළවෙනි පැය 24 ඉස්සරහට බොහෝ විට දරුවන්ට කහ පාට ගැන්වෙනවා. ඒක ඊටාම ස්වභාවික තත්ත්වයක්. ඒක අපි මේ කහ පාට ගැන්වුම් පමණින් මව්වරුන්ට මව්වරුන් මේ ලබා තියෙන මූලික දැනුම යොදරාගෙන මව්වරු මේක ජෝන්ඩිස්, මේක කහ පාට වෙනවා, මේක ලොකු බය, කහ උණ, මේක බය වෙන්න උණ කතන්දරයක් කියලා ඒ මව්වරු අධි ප්‍රමාණයට වඩා දැනුම හොයාගෙන යන මව්වරුන්ට තමයි මේ ගැටලු එන්නේ. ඇත්තර මෙහෙම නෑ. මේක හැම දරුවෙක්ම මේට සිද්ධ වෙන මේ ස්වභාවික ක්‍රියාවලියක්. ඒක මම සරල විස්තර කරන ඉතාම කෙටියෙන් මේ දරුවට මවගේ පෙකණිය වල හරහා රුධිරය ගමන් කරනකොට යම් කිසි වැඩි රුධිර ප්‍රමාණයක් දරුවට ඇතුල් වෙනවා. ඇතුල් වෙන වැඩි ප්‍රමාණය හිමොග්ලොබින් වශයෙන්, ඒ හිමොග්ලොබින් කියන කොටස කඩා ඉවත් වෙන්න ඕන ස්වභාවික විදිහට. හමෙන් මලපහවලින් සහ මුත්‍රාමගින් ඒක දින හතක් විතර ඇතුළතදී කිරිපේ හොඳින් කිරිපේවීම මගින් සිද්ධ වෙන දෙයක්. ඒක නිසා ඒක හපා ගැනීම මුල් දවස් හත ඇතුළත බොහෝ දරුවන්ට එක निराකරණය වෙනවා. ඉතින් අපි ඒක නිසා හොඳින් කිරිපේවීම කියන කාර්යය තුළ මේ ඒ ගැටලුවත් විසඳන්න පුළුවන් කියන එක තමයි මම කියන්නේ. ඊළඟට අපිට හැම කල්ලා තිබුණේ ඒ වගේ අහනවා. දැන් මලපහ කිරීම සහ මුත්‍රා කිරීම සම්බන්ධවත් ප්‍රශ්න තියෙනවා. අපිට හිතනවා මේක ප්‍රමාණවත්ද කියලා අපිට වෙලාවකට තව කිරි දෙන්න සිද්ධ වෙයිද, මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකක්ද මේකට? හරි, ඇත්තටම අම්මලා හුඟක් වෙලාවට මුත්‍රා අධ්‍යය කක්ක අධ්‍යය පමණට වඩා බලනවා. ඒක බලන්න ඕනේ නැහැ කියලා කියනෝ නෙවෙයි. කිසි තරමකට අවධානයක් තියෙන්න ඕන. මොකද අපිට විශේෂයෙන් මලපහ කොටස කෙසේ වෙතත් මුත්‍රා කියන කොටසේ ප්‍රමාණයෙන් තමයි අපි දරුවකට පෙවුනද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒ නිසා අපි මව්වරුන්ට අවම වශයෙන් පළවෙනි දවසේ දරුවෙකුට පැය 24කට එක මුත්‍රා ප්‍රමාණයක්, දවස් දෙකකදී මුත්‍රා වාර දෙකක්, දවස් තුනකදී මුත්‍රා වාර තුනක් වගේ ඒ විදිහට අම්මලට අපි කියනවා ඒ අවම ප්‍රමාණය හොඳටම ඇති කියලා. ඒ ප්‍රමාණයට මව කටයුතු කරලා ඒ විදිහ අවධානයක් යොමු කිරීම ඉතාම ප්‍රමාණවත්. ඒ ඉතින් අපි යම්සේ අදහසක් ගන්න පුළුවන් මේ දරුවට ප්‍රමාණවත්ම පෙවුණා කියලා. මලපහ කිරීම සම්බන්ධවත් කියන්න තියෙන්නේ පළවෙනිම දරුවෙකුට තද කළු සහ තද කොළ මේ පිටස් සමග එකතු වුණු මලපහ තමයි ඉවත් වෙන්නේ. ඒ මලපහ ඉවත් වීම සඳහා මවකිරිවල තියෙන විරේචකය, මවකිරිවල තියෙන ස්වභාවිකව එකතු කරලා තියෙන විරේචකය උදව් කරනවා. ඒ නිසා මලපහ ඉවත් කිරීම දරුවගේ අර මං කියපු කහපහ ගැන්වීම කියන ප්‍රශ්නෙටත් ගැටලුවක් ඇති නොවන විදිහට වළක්වා ගන්න මේ මලපහ පිටවීම ඉතාම උදව් වෙනවා. ඒක නිසා ඒ මලපහ පිටවීම දවස් 4කින් විතර කහපාට තත්ත්වයට පත් වෙනවා.
ඒක නිසා අපි ඒකයි කියන්නේ මලපහ ගැන්වීම මලපහ පිට කිරීමේදී බිය යුතු කිසි කාරණයක් නැහැ. ඒ වගේම මුත්‍රා ප්‍රමාණයට වගේ මලපහ ප්‍රමාණය කර ගණන් ගිනිය යුතු නැහැ. අපි මලපහ ගණන් කරන්න අවශ්‍ය නැහැ කියනවා. මලපහ පිටවීම කොහොමත් සිද්ධ වෙන නිසා. මලපහ පිටවීම ටිකක් ලූස් කතියට තිබුණොත් එහෙම බියර ප්‍රමාණය වැඩි වුණොත් මේකට ටිකක් බය වෙනවා. ඒක සමාන කතියක්ද? ඔව් මම දන්නවා. සමහර දෙමව්පියෝ හය සැරයක් හස්තරයක් මලපහ කරයි කියලා නැවත රෝහල් ගත වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒක ඒක දැනුමක් නැතිකම නිසා මිසක් නැතුවම අපි ඒකට අදූරදර්ශී ක්‍රියා කරා කියලා හැම කියන්න කැමති නැහැ. මොකද මවවරු ඇත්තම බය වෙන එක සාධාරණයිනේ. මොකද ඒක ඒක අමුතු දෙයක් නිසා. නමුත් අපි යෝජනා කරන්නේ කොයිතරම් හරි මලපහ කිරීම හොඳයි මේ වෙලාවේ. මොකද මලපහ කිරීමෙන් දරුවගේ බඩවැල් වලින් අපද්‍රව්‍යයක් තමයි ඉවත් වෙන්නේ. ඒ අපද්‍රව්‍ය පුළුවන් තරම් වැඩි කවාර ගන්නකින් හරි වැඩි ප්‍රමාණයකින් හරි ඉවත් වීමෙන් දරුවගේ අර අපි කියන අර කාමලාව, ඒ කියන කහපහ ගැනීම කියන බාධකය සම්පූර්ණයෙන් ඉවත් කරලා දෙනවා. ඒක නිසා කවදාකවත් ඒකට වෙන වැඩියෙන් දියර ගියා කියලා ඒක පාචනයද එහෙම වෙන්න විදිහක් නැහැ. මෞකිරිවල ඒවා ආරක්ෂා කරන අඩංගු කරන මේ සජීවි දියරිය තුළ අර සියලුම දේ අඩංගුයි. ඒක නිසා දරුවෙක් ආරක්ෂා කරන්න ඕන දේවල් මෞකිරිවල තියෙනවා. හරි. අපිට තවත් අහලා තියෙන යතරේදී දේජය ටීවී අපේ YouTube නාලිකාව ගැනත් අදහස් පාලන කරලා තියෙනවා. මොනවද කියලා තියෙන අපි කියන්නේ නේද ඒවත්. දේජය ටීවී හොඳ නාලිකාවක් මේ වගේ දිගට කරගෙන යන්න අපි සුභ පතනවා කියලා අපිට බොහෝ දිනක් යොමු කරලා තියෙනවා. බොහොම ස්තුතියි. දිගටම අපිත් එක්ක ඔබ රැඳිලිදී වී කියලා අපි විශ්වාස කරනවා. ප්‍රමිතිගත දේවල්, නිවැරදි දේවල්, යහපත් දේවල් ඔබට ලබා දෙන්න දේජය ටීවී අපි සූදානම්. දන්න කෙනාටත් කියන්න දැන් අපි විවිධ අංශ ගණනාවකින් ඔබට නිවැරදි තොරතුරු ලබා දෙන නාලිකාව ඔබට පත්තලා තිබෙනවා. දැන් මේ අතරේ තවත් හැම කෙනෙක් අපින් අහලා තියෙනවා මේ කිවිසුම් යම තත්ත්වයක් තියෙනවද? ඇත්තටම කිවිසුම් යනවා දරුවන්ට. අපිට ඒකට දරුවන්ට දැන් අපි හිතමුකෝ අපිට කිවිසුම් යන්න හේතු මොකද්ද කියන එක. අපිට කිවිසුම් යන්නේ අපි හිතන්නේ වෙලාවම සෙම්ප්‍රතිස්‍යාවක් පිටින් ඇතිගෙන ආසාදනය. ඒ වගේ ආසාදනයකින් තමයි අපිට කිවිසුම් යන්නේ කියලා අපි ඒකත් අර වැරදි විදිහට මේ අර්ථකථනය කරන දරුවගේ කිවිසුම් යෑමත් නෑ. ඒක නෙමෙයි ඇත්තම කතන්දර. දරුවට කිවිසුම් යන්නේ එයාගේ එයා සහජයෙන් එයා අරන් ආපු දෙයක් මේ නහය පිරිසුදු කර ගැනීම සඳහා කරන ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ දරුවෙක් මොකටද බර්බ් කරනවා කියන එක තියෙනවානේ. ගුඩු සෑවීමදී ගොඩක් වෙලාට දරුවෙකුට ඒ යම්කිසි දියර ප්‍රමාණයක් මේ නාසය දක්වා ඇවිල්ලා ආපහු යන්න පුළුවන්. ඒ කියන්නේ ගෑස් එක්කලා. එතකොට නාසය ආවම අපිට පිරිසුදු කරන්න අපි දන්නේ නැහැනේ. ඒ නිසා දරුවට ඒක එයාම සහජ මේ උත්තේජනයට ප්‍රතිචාරයක් වශයෙන් කිමුහුන් යනවා. ඉතින් කිමුහුන් යෑම සම්ප්‍රතිස්‍යාවක් කියලා කිසිම ලාක වරද්ද ගන්න එපා. හොඳයි. දැන් අපි අද කතා කරපු දේවල් ගැන ඔබට පැහැදිලි ඇති. තව අපිට යෝජනාවක් තියෙනවා. අපි උත්සාහ කරන්නම් ළඟදිම දවසකදී මේ සජීවී වෙන්න පුළුවන් ද අපි මුණ ගැහෙන්න කියලා අහනවා. ඔබට තියෙන ප්‍රශ්න ගොඩක් මට පේන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්නම් ළඟදිම දවසකදී සජීවීව අපේ නාලිකාවේ කටයුතු ඔබත් එක්ක බෙදා හදා ගන්න. එහෙමනම් අදට අපි දරුවන් සම්බන්ධව කතා කරන දේවල් මෙතකින් නිමා කරන්නයි සූදානම් වෙන්නේ. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි ඔබේ දරුවා සම්බන්ධවත් අනිකුත් ශ්‍රේෂ්ඨ කරනාමක් සම්බන්ධවත් තොරතුරු නිවැරදිව ඔබට සමීප කරන්න සූදානම් ඉන්නවා. දේජය ටීවී අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබට Facebook කරහා තොරතුරු දැනගන්න අවශ්‍ය නම් දේජය ටීවී අපේ Facebook පිටුව හා ඔබට සම්බන්ධ වීමේ හැකියාවක් තිබෙනවා. ඒ හරහත් ඔබට තිබෙන ගැටලුව පිටම කරන්න අපි ගැටලු ඉදිරියේදී සාකච්ඡා කරන්න සූදානම්. ඔබතුමිට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. එහෙමනම් අදට අපි සමුගෙන යනවා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්.